ආත්මින් දිනවසරයි මම හිතන ඔබ සියලු දෙනාම දකින්න ඇති අහන්න ඇති පහුගිය මාස තුන ඇතුළත කරෝ ක්‍රීඩා අමාත්‍යතුමා රාජ්‍ය ක්‍රීඩා අමාත්‍යතුමා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අපේ අපට බාර දීලා තියෙන කාර්යය කොයි විදිහකට අපි මාස තුනක් ඇතුළත කරලා තියෙන්නේ මම ඉතාමත් කෙටියෙන් කාරණා කිහිපයක් දැනුවත් කරනවා මම විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ආසියානු තරගාවලියේ අවධානය යොමු කරගෙන මේ ක්‍රීඩික ක්‍රීඩිකාවන් තෝරා ගැනීම මොකද අපි අවධානය යොමු කරන්නේ අපිට බලාපොරොත්තු වෙනවා අපි ආසියානු තරගාවලියේදී මොනතරම් ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙනවද කියලා ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ අපි බලාපොරොත්තු වෙන එකෙන් පස්සේ ඊළඟට ඔලිම්පික්ස් බලාපොරොත්තු වෙන මේ වගේ කාණ්ඩ වලට කඩලා ඒ ක්‍රීඩා ආයතන වලට අපි කියලා තියෙනවා ඒගොල්ලන්ගේ යෝජනාත් එක්ක ලබලා දුන්නාම අපි මේ ක්‍රීඩිකාවන්ව තෝරන ක්‍රමවේදය මේකට අපිට මාස 3ක කාලයක් ගියා විශාල වශයෙන් අද මම හිතන්නේ මෙතුමා එක නොම්බරත් එක්ක කියයි අපි ප්‍රධාන වශයෙන්ම උපත මෙතන ක්‍රීඩා 60ක් අපි අර කිව්වා වගේ ක්‍රීඩා ආයතන 60ක් අපි ගෙනල්ලා සාකච්ඡා කරලා තියෙන යෝජනා අරගෙන අපි ක්‍රීඩා මාධ්‍යවරයට ඒක බාරත් දුන්නා අයවැය අපිට එන අවුරුද්දේ මොන වගේ මොදලක් අවශ්‍යද කියලා ඒ වගේම තමයි මම හිතන්නේ විශාල වශයෙන් අපි ජාතික තේරීම් කමිටුවට මම ස්තුතිවන්ත වෙනවා මොකද ඒ හරහා තමයි ජාතික සංගම් තෝරන ක්‍රීඩා කණ්ඩායම් ඒක හරි විදියට තෝරලාද කියලා ක්‍රීඩා අමාත්‍යාංශයට යවුවට පස්සේ ඒ සඳහා අපේ යෝජනා ලබා ගන්නවා අපි හුඟක් දුරට බලන්නේ ක්‍රීඩකයන්ගේ දේ නෙමෙයි පරිපාලනය සඳහා යන මොන වගේ පුද්ගලද යන්නේ ඒගොල්ලන්ට සුදුසුකම් තියනවද කියන එක ඒ වගේම ඒගොල්ලෝ යා යුතුද කියන එක ඒ ප්‍රශ්න මාලාවක් එක්ක මොකද අපි දැක්ක පහුගිය අවුරුදු කිහිපය තුළම ක්‍රීඩා කණ්ඩායම් එක්ක යනවා සුදුසු නැති පුද්ගලයෙක් යනවා ඒ වගේම අපි වෙනසක් කරා විශේෂයෙන්ම අපි කාන්තා කණ්ඩායමක් යනකොට කාන්තාව කෙනෙක් කාන්තාවක් යන්න ඒ වගේම ෆිසියෝതെරපි කෙනෙක් හරි මැසිය කෙනෙක් හරි යනවා නම් කාන්තාවක් යා යුතුයි කියන ක්‍රමවේදය අපි මේ ක්‍රමයට ඇතුල් කරලා තියෙනවා ඒ වගේම විදේශ සංචාරවලයන් විනෝද සංචාරය යන ගුවන් වතුරට අපි අඩු කරලා තියෙනවා. ඒක කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. තමන්නාසලා අපි හැමදෙනාම දන්නවා රටේ ආර්ථික ප්‍රශ්නයක් මුණ දීලා තියෙන වෙලේක ඒක සමහර සංගම් වලට විනෝද චාරිකා යන එක අපි යෝජනා කරලා තියෙනවා අඩු කරන්න කියලා. ඒ නැති වුණොත් අපි අපේ ආයතනයක් හැටියට අපේ තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාට අපේ යෝජනා බාර දෙන එක. ඉතින් මේ දැනට අපි විශේෂයෙන් මම හිතන්නේ අම්පේ මෝටි මහත්මයා දැනුවත් කරයි අපේ හයි පර්ෆෝමන්ස් ඇට්ලීට්ස්ලා ගැන අපි ඒ කරපු ක්‍රියාදාමය සහ ඉදිරියට අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක මම එතුමාට පාර දෙන්නම් ඔබ දන්නා පරිදි මේ හයි පර්ෆෝමන්ස් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ටියර් සිස්ටම් එක එක ටියර් එකක් එක තලයක් එක ස්තරයක් සඳහා පමණක් දක්ෂතා දක්වන ක්‍රීඩිකයන් සඳහා මුදල් මාසිකව ගෙවීමේ ක්‍රමයක් තිබ්බා. නමුත් ඔවුන් යම්කිසි විදිහක ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතා ඒ අදාළ ජාත්‍යන්තර තරගාවලිය තෙක් පුහුණු වලදී දක්ෂතා දැක්වීම අඩු වුවක් වුණොත් එහෙම ඉස්සර තිබ්බ ක්‍රමවේද හැටියට අපි සිද්ධ වෙනව HP පූල් එකෙන් හයි පර්ෆෝමන්ස් පූල් එකෙන් නැෂනල් පූල් එකෙන් අයින් කරන්න ඒ අනුව ඔවුන්ට හිමි කර දීලා තිබ්බ මුදල් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා ඒ නිසා ඒ සමාලෝචකයකට භාජනය කළ ඉවරලා අපි ටියර් සිස්ටම් එක ඇතුළට ස්තර ටියර්ස් හතරක් අපි දැම්මා එකක් තමයි ටියර් 1 ටියර් 2 ටියර් 3 සහ ටියර් 4 කියන ඒකේ මුදල් පිරිනැමීම තීරණය කරා ටියර් 1 එකට ඇතුළත් වෙන ක්‍රීඩිකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ලක්ෂයක් පිරිනැමීමට ටියර් 2 එකට ඇතුළත් වෙන ක්‍රීඩිකයෙකුට සහ ක්‍රීඩිකාවට රුපියල් 75,000ක් ටියර් 3
රුපියල් 50000කුත් tier 4 කියන category එකේ මේ වර්ගීකරණය රුපියල් 25000කුත් ලබා දෙනවා. අලුත් තත්ත්වය එකයි ඒ අනුව අපි ඒ ඒකමතික තීරණයකට ඇවිල්ලා කමිටුව අපි ඒ සඳහා නාම යෝජනා කැඳෙව්වා ක්‍රීඩා සංගම් සියලු ක්‍රීඩා සංගම් වලින් නමුත් අපිට ක්‍රීඩා සංගම් 20කින් පමණයි අපි ඉදිරිපත් කරපු ෆෝමැට් එක විස්තර සහිත ඒ ලියකියවිල්ල පුරවලා හරියට වල තිබ්බේ ඒ ක්‍රීඩා සංගම් 20ේ ඉදිරිපත් කළ තිබ්බ දත්ත සමාලෝචනය කළා අපි තේරිමක් කරා ඒ අනුව තමයි සභාපතිතුමා දැන් පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 178ක් මේ වෙනකොට තෝරා ගැනීමට හැකි වෙලා තියෙනවා. මොකද tier 1 එක යොමු මේ වෙනකොට දැනවා tier 1 කියන එක දල වශයෙන් මේ ක්‍රීඩාව අපි කියන්නේ ලක්ෂයක් ගෙවන්නේ ඕන් විශ්වාස කරන පරිදි අපි විශ්වාසය පසු තහවුරු කරන්න ඕනේ. අඩුම ගානේ පළවෙනි හතරට ආසියාවේ එන්න පුළුවන් ක්‍රීඩක ක්‍රීඩිකාව. නැද එහෙම නොවනවා නම් ඒ හිමකම වුන්ට නැහැ. පසුගිය අවුරුද්දෙත් උසස් දක්ෂතා සංචිතයේ හිටියා රුපියල් ලක්ෂය බැගින් අපි ඔහුට ගෙවීම කරලා තියෙනවා 2021 වර්ෂයේ. මාස 6 8කට ආසන්න ගාණක් ගෙවීම කරා. ඊට පස්සේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා ඔහු පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා තරගාවලියට සහභාගී වෙන්නේ නැහැ කියලා අන්නේ අවස්ථාවේදී තමයි ගෙවීම කිරීම නතර කරේ. ඒ වෙනකන් ගෙවීම කරා ඔහුට ලබන මේ 2022 අප්‍රේල් මාසයේ වෙනකන් ගෙවීම කරා. අප්‍රේල් මාසයෙන් පස්සේ ගෙවීම නතර කරා. දැන් නැවත මේ මෙවර ආසියානු උසුරතා තරගාවලියට තෝරාගත්තු සංචිතයේ ජාතික සංගමෙන් ඔහු නම් කරලා තියෙනවා ඔහු ඉන්නවා. අපි ඒ දරුවත් එක්ක අපි කතා කරා. අවද්දපත් අපි කතා කරා අපි තාක්ෂණය අතරේ කතා කරලා ඉදිරි මාසය තුළද අපිට බජට් එකෙන් ඇලකේෂන් එකක් දීලා තියෙනවා වැඩි මුදලක් මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් දෙයක් මොකද ක්‍රීඩාව කියන එක නැති වුණොත් මුදල් අඩු වුණොත් අපි ක්‍රීඩකයෝ ටික අපි හදාගත්තේ නැත්නම් එක පැත්තකින් රටේ කේස් දෙක විතරක් නෙමෙයි සෞඛ්‍ය පැත්තනත් අපි පිරිනවා ඉතින් අපිට දැනට මාසිකට යනවා ලක්ෂ 50ක් වගේ මුදලක් හැබැයි මේක අපි ටාගට් කරලා තියෙන්නේ මාසිකට ලක්ෂ 100ක්. ඒක තමයි අපේ ටාගට් එක. ඒ අර අර මෙතුමා කිව්වාගේ සමහර සංගම් වලින් අපිට යෝජනාවල් ටික තාමත් තියෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන ඉන්න නිලධාරීන්ට ඕන කියන්නේ අපි කතා කර කර ඉල්ලුවත් සමහර ඒවා ඇවිල්ලා නැහැ. දැන් මේ ඇවිල්ලා මේ අපි මේ හයි පර්ෆෝමන්ස් එකට ගෙවන එක විතරයි. ඊට අමතරව අපිට දීලා තියෙනවා සංචාර වලට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට දීලා තියෙනවා ගිය අවුරුද්දට වඩා ක්‍රයිසිස් එකක් තිබ්බත් වැඩි මුදලක් දීම ගැන ක්‍රීඩකෙක් හැටියට විතරක් නෙමෙයි මම කල්පනා කරනවා මේ ක්‍රීඩාව ආරක්ෂා කිරීමට මේ ජනාධිපතිතුමාගේ අයවැයෙන් ක්‍රීඩාපතිතුමාගේ ඉල්ලීම සාධාරණීකරණය කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම අපේ අමාත්‍යාංශක අතට බිලියන 4.2ක් වගේ ගාණක් දැන් ලැබෙලා තියෙනවා බිලියන 9 9